මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි කාලේ නම පිප්පලි. පිප්පලි තේරෙනවද? මේ පිප්පලි කියන්නේ නෝන කෝටිපති බමුණු පවුලක තරුණේ. එක දරුවයි හිටියේ අම්මා තාත්තට. කෝටි ගාණක් අම්මා තාත්තට තියෙනවා. කෝටිපති දේපලක් හිමි තරුණේ. දැන් මේ දෙමාපියන් මේ බමුණු තරුණයාට කියනවා පුතේ ඔබ දැන් කලවයස හරි විවාහ වෙන්න ඕනේ කියලා. නමුත් මේ බමුණු තරුණයා මේක කල් දමමින් ඇවිල්ලා දැන් අවසානේ මොකද කරේ අම්මලා තාත්තලා දැන් කියන දේ අහන්න නැති නිසා පුතා තීරණයකට එනවා පුතේ ඔයා කසාද බැන්දේ නැත්තම් අපි දෙන්න දිවිනස ගන්නවා කියලා. දැන් අම්මලා තාත්තලා මේ උපක්‍රමයක් කළේ පුතේ ඔයා විවාහ වුණේ නැත්තම් අපි දෙන්න දිවිනස ගන්නවා කියලා. දැන් පිප්පලීට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ. පිප්පලි ඒ වෙලාවේ කැමති වෙනවා හොඳයි අම්මේ තාත්තේ මම විවාහ වෙන්නම් කියලා. ඊට පස්සේ සුදුසු මනමාලියක් හොයනවා. මේ සුදුසු මනමාලිය හොයද්දි මෙන්න දැන් මනමාලියක් හම්බ වෙනවා. මේ මනමාලිය තමයි බද්දකාපිලානා. බද්දකාපිලානා කියන්නේත් නෝනා කෝටිපති බමුණු පවුලක තරුණියක්. දැන් ඉතින් මේ මනමාලිය බමුණු මාර්ගෙන් තෝරගෙන දැන් පිප්පලි යනවා මනමාලි බලන්න දෙමාපියන් එක්ක. පිප්පලි දෙමාපියන් එක්ක මනමාලි බලන්න ගිහිල්ලා පිප්පලි මනමාලිට පෞද්ගලිකව කියනවා මට නම් මේ කාමයන් කෙරේ කිසිම කැමැත්තක් නැහැ. මම විවාහ වෙන්න කැමැත්තකින් නෙමෙයි මේ විවාහ වෙන්නේ. මගේ අම්මා තාත්තා මට බල කරනවා මම විවාහ නොවුනොත් ජීවිතය නැති කර ගන්නවා කියලා. ඒ වෙලාවේ බද්දකාපිලානත් කියනවා මමත් විවාහ වෙන්න කැමැත්තෙන් නෙමෙයි විවාහ වෙන්නේ. මගේ අම්මා තාත්තත් මට බල කරනවා මටත් මේ කාමයන්ගේ නිසරුභාවය දැන්නලා තින්නේ. ඒ නිසා මම විවාහ වෙන්නේ මගේ කැමැත්තෙන් නෙමෙයි කියනවා. දැන් ඔන්න දෙන්නට දෙන්න ගැලපුණා. අදහස් දෙක ගැලපුණා. දැන් දෙන්නම විවාහ වෙන්නයි යන්නේ. නමුත් දෙන්නා තුලම විවාහයට කැමැත්තක් නැහැ. ඒ නිසා දෙන්නාම ඒ වෙලාවේ තීරණයක් කරනවා හොඳයි අපි අම්මා තාත්තාගේ සතුට උදෙසා විවාහ වෙමු. තේරෙනවද? විවාහ වෙලා අම්මා තාත්තා මිය ගියාට පස්සේ අපි මේ සියලු දේ අතහැරලා ගිහිල්ලා පැවිදි වෙමු කියලා. තේරෙනවද? නමුත් මේගොල්ලෝ දැන් දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා හමු වෙලා ඒ ගමට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා නැහැ. දැන් ඔන්න මගුල් ගෙදර දවස. විශාල ධනයක් වියදම් කළා මහා මගුල් ගෙයක් දැන් කළා. දැන් මනමාලි කවුද? බද්දකාපිලානා. මනමාලයා කවුද? පිප්පලි. දැන් මේ මහා මගුල් ගෙදර කරලා නෝනා දැන් ඒ අම්මා තාත්තා මේ දෙන්නාට මදු සමය ගත කරන්න ඒ බමුණු ගෙදර නිවසේ තියෙන මහා මාලිගයේ තියෙන විශාලම කාමරේ සූදානම් කළා. සූදානම් කළා මුළු කාමරේම සුවඳ මලින් ඇතිරු මුළු කාමරේම පළතුරු වලින් තමයි සුවඳවත් කළේ. ඒ වගේම රණින් ගෙත්තම් කරපු පාවඩ ඇඳ ඇතිරිලි උඩුවියන් දැම්මා. ඒ මදු සමය ගත කරපු මදු කුටිය නෝනා දිව්‍ය විමානයක් වගේ කියලා ධර්මයේ තියෙනවා. දැන් මේගොල්ලෝ විවාහ වෙලා සිද්ධ වෙලා දැන් මේ මදු සමය ගත කරන්න තමන්ගේ කාමරේට ආවා. ඇවිල්ලා බද්දකාපිලානාව වාඩි කරගෙන පිප්පලි මොකද කළේ? අර මදු සයනේ හරි මැදින් ඉරක් අඳිනවා. ඒ ඉරාඳ ඉන්නේ චෝක් කෑල්ලකින්, එහෙම නැත්නම් කාබන් පෑනකින් නෙමෙයි. සතිය සිහිය කියන කාබන් පෑනෙන් තමයි මේ මදු සයනය මැදින් හරියටම යා ඉරක් අඳින්නේ. ඉරක් අඳලා යා බද්දකාපිලානා කියනවා, බද්දකාපිලානා මේ ඉර මං කවදාක්වත් තරණය කරලා ඉස්සරහට එන්නේ නැහැ, ඉක්මවා යන්නේ නැහැ. බද්දකාපිලානා ඔබ මේ ඉර ඉක්මවා එන්න එපා කියලා. එහෙම එපා කියලා ඒගොල්ලෝ මදු සමය ගත කරපු ඒ රාත්‍රියත් නෝනා බ්‍රහ්මචාරීවයි ගත කළේ. තමන්ගේ සයනේ මත සතිය සීය කියන පෑනෙන් ඉරක් ඇඳලා මේ දෙන්නා මේ ඉර ඉක්මෝලා ආවේ නැහැ කවදාක්වත්. මුළු ජීවිත කාලෙම අම්මා මැරෙනකම්ම එක ගෙදර එක විවාහ ජීවිතයක් ගත කළා. හැමෝම හිතනවා මේගොල්ලෝ විවාහ ජීවිතයක් ගත කරනවා කියලා. නමුත් මේ දෙන්නා අතින්වත් කවදාකවත් ස්පර්ශ කළේ නැහැ. එතකොට එහෙම කරලා අම්මා තාත්තා මැරෙනවා. මැරුණාට පස්සේ දැන් දෙන්නා එක චිත්තයකින්, දෙපාරක් හිතුවේ නැහැ, එක චිත්තයකින් සියලුම දේපල අතහරිනවා. කහ දුඹුරු පාට වස්ත්‍රයක් ඇඳගෙන මේ දෙන්නම බමුණු ගෙදරින් පිට වෙනවා. අයිමත් හැරිලවත් බැලුවේ නැහැ දීපල දිහා. මේ කියන්නේ කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණය. එතකොට මේ දෙන්න හැරිලවත් බැලුවේ නැහැ. දැන් මේ දෙන පාර දිගේ යන්න යනවා අනාථයෝ දෙන්නෙක් වගේ. දැන් මෙහෙම යද්දි දෙමන් හන්දියක් හම්බ වෙනවා. ඒ දෙමන් හන්දියේදී දෙන්න නවතිනවා. දෙමන් හන්දිය මැද්දේ නැවතිලා පිප්පලි බද්දකාපිලානට කියනවා, බද්දකාපිලානා අපි සංසාරයේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ විදියට එකිනෙකා හමු වෙලා එකිනෙකාට ආදරය කරමින් එකිනෙකා විවාහ කරගෙන එකිනෙකාට දරුව හදාගෙන අපි සංසාරයේ කල්ප සියක් කෝටි ගානක් අපේ ආදර බැඳීම ගලාගෙන ආවා. නමුත් බද්දකාපිලානා අපි මේ මොහොතේ වෙන් වෙන්න ඕනේ. මේ වෙන් වෙනවා කියන්නේ මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක ආදර බැඳීමක් මේ වෙන් කරගන්න හදන. මේගොල්ලෝ ඒසා ඈත ඉඳන් පෙම්වතුන් හැටියට විවාහක හැටියට ගලාගෙන ආවා. පටිච්ච සම්පන්න. මේ දැන් පිප්පලි කියනවා බද්දකාපිලානා සංසාරයේ ආවා වූ මේ දීර්ඝ ගමනට අපි සමු දීලා අපි දැන් වෙන් වෙන්න ඕනේ. ඒ නිසා බද්දකාපිලානා ඔබ මේ පැත්තට යන්න. මම මේ පාරේ යනවා කියලා දැන් යනවා.
දැන් මේ යන්නේ බුදුරයන් වහන්සේ හොයාගෙන නමුත් කොහේ ඉන්නවද කියලා මේගොල්ලෝ දන්නේ තාම දැකලත් නැහැ. ඒතකොට දැන් මේ දෙන්නා තීරණයක් අරගෙන මේ විදියට දෙන්නා දෙපැත්තට මහපාරදී වෙන් වෙනකොටම නෝනා මහපොළෝ කම්පා වෙනවා. මහපොළෝ කම්පා වෙනවා. මහපොළෝ සෙලවෙනවා බෙහෙල්ලුම් කනවා. මෙතනදී මේ මහපොළෝ කම්පා වෙනවා කියන්නේ භූමි කම්පාවක් වෙනවා කියන කාරණේ නෙමෙයි. මහපොළෝ කම්පා වෙනවා කියන්නේ පින්වතුන්ලාට පැහැදිලිව දකින්න පුළුවන් දෙයක් තමයි ඔබලා දකින්න ඇති සමහරලාට හයියෙන් අකුණු ගහලා හයියෙන් ගොරවලා හයියෙන් විදිරි කොටනකොට මේ මහපොළෝ තෙල්ලෙනවා. ඒතර මේ මහපොළෝ කම්පා වෙනවා කියන්නේ මෙවැනි කම්පා වීමක් සතර මහා ධාතුවේ කම්පා වීම. නැතෝ භූමි කම්පා වෙනවා වගේ මහපොළෝ පෙරලෙන්නේ නැහැ. ඒ වගේ දැන් මහපොළෝ කම්පා වෙනවා මේ දෙන්නගේ වෙන්වීම. මොකද මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක ආදරේ බැඳීමක් මේ වෙන් වෙන්නේ. මේක වෙනකොට පොළොව කම්පා වෙනකොට බුදුරයන් වහන්සේ දකින්න ඇයි මේ පොළොව කම්පා වුනේ කියලා. එතකොට බුදුරයන් වහන්සේ දිවසින් දකිනවා මේ පොළොව කම්පා වුනේ මේසා දීර්ඝ ආදර බැඳීමක් මෙන්න මේ පිප්පලී මගේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ දූතාංගධාරී භික්ෂූන් හැටියට අග්‍රස්ථානයට පත් වෙන කාශ්‍යප මහරහතන් වහන්සේත් ඒ වගේම මගේ භික්ෂුණී ශාසනයේ పూర్వే నివాసానుసతి జ్ఞానయాతిన్ ఇహలమ తనటపత్ వెన బద్ద కాపిలానా రహత్ భిక్షునియత్ పవిద్ద ఉదేసా వెంగునాయ కిన కారణే దకిన దెకల దెన్ దెన్న దెపెత్తట యనో దెన్ దెన్న గయమత్ మున గహిమక్ నహె దెన్ ఈట పాసే మెహెమే యద్ది యనకొడ 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 దవస దెకక్ తునక్ యన్న ఎతి యనకొడ పిప్పలీట పేనమా ఏత గసక్ ముల దాస్ గానక్ వట కరగన ధర్మ్య దేశనా కర్ను నమత్ మేడి ఇసల బుదురయన్నాన్సో పిప్పలీ దెకల నహె నమత్ తామ మే కిట్టువట గిహిల్ల నహె మే ఛాయా వేత పేన్నే ఏ పేనకొడమ నోనా अरे බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ඒ බුද්ධ අසිරියෙන් පිප්පලි අඳුන ගන්නවා මේනම් අනිවාර්යම බුදුරයන් වහන්සේ කියලා. තාම දැකලා නැහැ අඳුරු නමුත් අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් තුලින් හිතනවා අනිවාර්යම මේනම් බුදුරයන් වහන්සේමයි කියලා. ඒ තීරණයට ආපු තැනදිම එයා බිම නිදා ගන්නවා. දැන් මෙච්චරලා කකුල් දෙකෙන් ඇවිදගෙන ආවේ දැන් පිප්පලි බිම නිදාගත්තා. එයා අනිවාර්යයෙන්ම දකින වෙලාවේ මේ තමයි බුදුරයන් වහන්සේ කියන දෙන බිම නිදා ගන්නවා. නිදාගෙන බිම බඩගාගෙන දොහොත් මුදුන් දීලා සාදුකාර දෙමින් තමයි බුදුරයන් වහන්සේ ළඟට එන්නේ. කකුල් දෙකෙන් නෙමෙයි ඉන්නේ, ඇවිදගෙන නෙමෙයි ඉන්නේ. බිම බඩගාගෙන ඉන්නේ. මේ අතපය තුවාල කරගෙන හීරගෙන තමයි බුදුරයන් වහන්සේ ළඟට එන්නේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඒ වන්දනා කරන වෙලාවේ බුදුරයන් වහන්සේ කියනවා මම සම්මා සම්බුද්ධත්වයට පත් නොවි මේ පිප්පලීගේ වන්දනාව පිළිගත්තනම් මගේ හිස හත්කඩකට පුපුරනවා කියලා. මොකද ඒ තරම් පිප්පලීගේ සද්ධාව බලවත්. පිප්පලීගේ සද්ධාව බලවත්. එතනදී අන්න උතුම් පැවිදි උපසම්පදාව ලැබලා නොනා දවස් 7ක් ඇතුළත 7 වෙනි දවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සූත්‍රයකින් දේශනා කරනවා මම ගිහි පින්වතුල්ලාට ණය වෙලා පින්ඩපාතේ වැළඳුවේ දවස් 7යි කියලා. මෙතන හරි සියුම් ධර්මයක් තියෙනවා අපිට මතු කරලා ගන්න වර්තමාන සංඝයා හැටියට. ඒ කියන්නේ උතුම් රහත් ඵලයට පත් වෙන තාක්කල් අපේ පින්ඩපාතේට අපි දශමක හරි ණයකාරීත්වයක් තියෙනවා. දශමක හරි ණයකාරීත්වයක් තියෙනවා. මොකද එහෙම නැත්තම් කාශ්‍යප මහරහතන් වහන්සේට එහෙම ධර්මයක් කියන්න අවශ්‍ය නැහැ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා සූත්‍රගත ධර්මයක් මේක මම ගිහි පින්වතුල්ලාට ණය වෙලා පින්ඩපාතේ වැළඳුවේ දවස් 7යි කියලා. එතකොට දැන් බලන්න මේ මොකක්ද මේ මං කිව්වේ? මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සුපටිපන්න ගුණය.